ඔන්න අද මම ඔයාලව හොයාගෙන ආවා කතන්දරයක් අරගෙන. අපි බලමු අද ලස්සන කතාව මොකක්ද කියලා. නපුරුකමට පාඩමක්. සඳුන් පුතාගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්න සල්ලි හොයාගත්තේ දර කපලා විකුණලයි. වැහි කාලෙට දර හොයන්න අමාරු නිසා එයාලට ගොඩාක් මහන්සි වෙන්නා අවුව තියෙන කාලෙට. අම්මයි තාත්තයි සඳුන් පුතාව ඉස්කෝලේ යවෙත් හරිම අමාරුවෙන්. සඳුන් පුතා ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්මා උයලා තියෙන දෙයක් කාලා පොත් පාඩම් කරනවා. නැත්තම් මිදුලට ගිහින් තනියම සෙල්ලම් කරනවා. දවසක් සඳුන් පුතා ඉස්කෝලේ ඇරිලා ඇවිත් කුස්සියට ගිහින් කන්න දෙයක් හෙව්වා. තැඹුව වැල්ලල කෑලි කීපයකුත් පොල් ටිකකුත් වට්ටියෙන් වහලා තිබුණා. වැල්ලල කන්න සඳුන් පුතාගේ හිතේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒ හින්දා එයා මිදුලට බැහැලා සෙල්ලම් කරන්න හිතුවා අම්මයි තාත්තයි එනතුරු. ටික වෙලාවක් යද්දී සඳුන් පුතාට ආයෙත් බඩගිනි දැනෙන්න ගත්තා. සඳුන් පුතා වටපිට බල බල ඇවිද්දා. අඹ ගහ හිස්, දිවුල් ගහෙත් ගෙඩි තිබුණේ අතරින් පතර. ටිකක් හොයලා බැලුවත් එක ගෙඩියක්වත් බිම වැටලා තිබුණේ නැහැ. දිවුල් ගහ ළඟින්ම යාවත් තිබුණු දෙඩුම් ගහේ නම් ගෙඩි දෙක තුනක් තිබුණා. එච්චර උඩත් නිවි. සඳුන් පුතා කල්පනා කළා. දෙඩුම් ගහ ඇති චුවන්නප්පු 100ට 100 තමන්ගේ වත්තේ තිබුණු පළතුරු පොල් එළවලු දාවි විකුණලා සල්ලි එකතු කළා. කිසි කෙනෙකුට පළතුරු ගෙඩියක්වත් දුන්නේ නැහැ. ඉතින් සඳුන් පුතාට හිතුණා 100කින් අහන්නේ නැතුව දෙඩුම් ගෙඩියක් හදා ගන්න. තැලෙයිනි වැටේ ලී දඩු දිරලා තිබුණු තැනකින් සඳුන් පුතා වත්තට රිංගුවා. දිග කෝටුවක් හොයාගෙන දෙලුම් ගෙඩියක් කඩා ගන්න හදනකොටම කවුද මගේ වත්ත පළතුරු කඩන්නේ? මහා හයියෙන් කෑ ගහගෙන ජුවන් සීයා එතනට ආවා. පව්! සඳුන් පුතා බයේ විවුලුවා. සීයාගේ තරහ මූණ දැක්කම අඩියට දෙකට සඳුන් පුතා ළඟට ආව ජුවන් අපු සීයා පුතාගේ අතේ තිබුණු කෝටු උදුරලා විසි කරලා කන මිරිකුවා. "අනේ සීයේ ගහන්න එපා" කියලා සඳුන් පුතා හොඳ ටෝම ඇඬුවා. "දුවන්නයි කිව්වේ ගෙදර." සඳුන් පුතා ගෙදර දිව්වා අඬ අඬාම. "හැමදාම මගේ වත්තේ පළතුරු ඇඟිලි මට කරන්නම් කොහොඳ වැඩක්" කියලා සීයා ගෙත ගියා. ආයෙමත් වත්තට ඇවිත් පිහියකින් ගහකට කොටනවා සඳුන් පුතා දැක්කා. තරහෙන් මොන මොනවද කිව්වා. පිලි වාඩි වෙලා සඳුන් පුතා දුකින් බලාගෙන හිටියා. "ඌයි අයියෝ අයියෝ" කිය කිය සීයා කෑ ගහගෙන දෙගලුවා. සඳුන් පුතා එක පිම්මට දිව සීයා ළඟට. සීයාගේ ඇඟ පුරාම දිමි. පුතා ඉක්මනට කැපිටිය කොළ අස්සක් හදාගෙන සීයාගේ ඇඟ පුරා දුවන දිමි අයින් කළා. ආයෙත් ගෙදර දුවලා බෙහෙත් තෙල් ටිකක් ගෙනත් සීයාගේ ඇඟ පුරාම ගේවා. සීයට තමන් ගැනම ලැජ්ජ හිතුණා. ඒ වගේම සඳුන් පුතා ගැන ගොඩාක් දුක හිතුණා. "මට සමාවෙන්න රත්තරම් පුතේ. පුතා කොච්චර හොඳ දරුවෙක්ද? දරුවෙක් මේ පළතුරු ගෙඩියක් ඇහිඳගෙන කෑවහම මොකද වෙන්නේ? මම නපුරුකම් කළාට පුතා මායික තරහ නෑ නේද?" ජුවන් සීයා කිව්වේ වෙච්ච සිද්ධියක පසුතැවිලි වෙමින්. "අනේ කමක් නැහැ සී. මට වඩා රිදුනේ සීයටනේ. දැන් සීයා ගෙට යන්නකෝ. මම හැන්දෑවට ඇවිත් ආයෙත් තෙල් ගන්නම්." "අන්න අපේ අම්මා එනවා සීයේ. මම යනවා. පරිස්සමින් ඉන්න. පුරතල් විදියට" කියලා සඳුන් පුතා ගෙදර දිව්වා. සඳුන් පුතා හැන්දෑවේ පාඩම් කරමින් ඉන්නකොට ජුවන් සීයාගේ කටහඬ ඇහුණ කඩුල ළඟින්. "පුදුම යන්න ජුවන් මාමා එනවා මේ පැත්තට. මොකද දන්නේ නැ" සඳුන් පුතාගේ අම්මා කියනව ඇහුණා. සඳුන් පුතාට ගොඩාක් බය හිතුණා. සිද්ධිය අහලා අම්මා මට බනීවද්ද? සඳුන් පුතා කල්පනා කළා. "පුතේ මෙන්න සීයා පුතාට කතා කරනවා." අම්මා ආදරෙන් කතා කරද්දී සඳුන් පුතාගේ බය ඇරුණා. හෙමින් සැරේලියට ආවා. "මෙන්න මම පුතාට පළතුරු මල්ලක්ම ගිනාවා. නපුරුකමට මට අද පාඩමක් ලැබුණා. මේ දරුවා හින්දා තමයි මම නපුරුකම් වලින් මිදුනේ. ඕන වෙලාවක පුතාට යාළුවන්ටයි මගේ වත්තට ඉන්න පුළුවන්. පළතුරු කඩා ගන්න පුළුවන්." ජුවන් අප්පු සීයා කිව්වේ සඳුන් පුතාගේ ඔළුව අත ගාලා.
සීයා හරිම හොඳයි. අපිත් ඊට පස්සේ සීයාගේ වැඩවලට උදව් කරන්නම්කෝ. ජුවන් අප්පු සීයා කරුණාවන්ත කෙනෙක් වීම ගැන සඳුන් පුතාගේ හිතට ලොකු සතුටක් දැනුණා. රැවේ කෙනත් වෙන නිසා මම යන්නම් පුතේ. හොඳයි සීයේ, ගිහින් එන්න. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, මම ඔයාලට මේ වගේ කතන්දර ගේන්නේ ආදර්ශයක් ගන්න. ඉතින් පුතාලා හොඳ දරුවෝ වෙනවා දකින්න මම ගොඩක් ආසයි. ඉතින් පුතාලා මගේ කතාවලට ආසයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ කතා බලන අලුත් දූල පුතාලා ඉන්නවා නම් මගේ සිතර පුංචි channel එක subscribe කරලා මට උදව් කරන්න. ඉතින් මගේ පුතාලට දූල පුතාලට ගොඩාක් ස්තුතියි.